අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ 2016 ඕලෙවල් සමගාමී සමීකරණ ගණන සඳහා අනුරූප ගණනක්. පාසලක පැලසිටුවීමේ දිනයක් සම්බන්ධව තොරතුරු මෙසේය. සෑම ගුරුවරයෙකුම රුපියල් 500 බැගින්ද සෑම සිසුවෙකුම රුපියල් 200 බැගින්ද ලබා දුන් අතර එකතු වූ මුළු මුදල රුපියල් 26,000ක් විය. එම මුළු මුදලින් පැල 440ක් මිලටගත් අතර සෑම සිසුවෙකුටම පැල 5 බැගින්ද සෑම ගුරුවරයෙකුටම පැල 2 බැගින්ද බෙදා දෙන ලදී. මේ කතාව ඇතුලේ පැහැදිලි කොටස් දෙකක් තියෙනවා. එකක් එකතු වූ මුදල් සම්බන්ධයෙන් එකතු වූ මුළු මුදල රුපියල් 26,000ක් කියලා අපිට කියනවා. අනෙක් කතාව තමයි ලබාගත් මුළු පැල ප්‍රමාණය. පැල 440ක් කියලා කියනවා. මම හිතනවා මේ පාසලේ සිටින ගුරුවරුන් සංඛ්‍යාව x කියලා. ගුරුවරු සංඛ්‍යාව x. ළමයින් සංඛ්‍යාව මම අරගන්නවා y කියලා. රුපියල් 500 බැගින් ගුරුවරු x ප්‍රමාණයකින් එකතු වෙන මුදල 500යි x. රුපියල් 200 බැගින් ළමයි y ප්‍රමාණයකින් එකතු වෙන මුදල 200යි y. මේ කොටස් දෙකේ එකතු වෙන අපිට ලැබෙන්නේ එකතු වෙච්ච මුළු මුදල රුපියල් 26,000. මේක තමයි සමීකරණ අංක 1. ඊට පස්සේ එම මුළු මුදලින් පැල 440ක් මිලට ගත් අතර එහෙනම් ඊගාව සමීකරණ ලියන්නේ පැල ගණන සඳහා. සෑම සිසුවෙකුම පැල 5 බැගින් සෑම ගුරුවරයෙකුම පැල 2 බැගින් එහෙනම් පැල 2 බැගින් ගුරුවරු x ප්‍රමාණයකට 2x. පැල 5 බැගින් ළමයින් y ප්‍රමාණයකට 5y. මෙසේ බෙදා දුන් මුළු පැල ගණන 440යි. මේක සමීකරණ අංක 2. මේ සමීකරණ දෙක නිරීක්ෂණය කරද්දී x වල සංගුණක සමාන වෙන්නේත් නැහැ, y වල සංගුණක සමාන වෙන්නේත් නැහැ. එහෙනම් අඩු කරලා එකතු කරලා මේ පද වලින් මේ පද ඉවත් කරගැනීමේ හැකියාවක් නැහැ මේ සමීකරණ දෙකෙම. එහෙනම් තුන්වෙනි සමීකරණයක් හදාගන්න වෙනවා. මම තීරණය කරනවා y පද ඉවත් කරගැනීම සඳහා දෙවෙනි සමීකරණය 40 ගුණ කරගන්න. එහෙම වුණොත් මෙතන 200y කියන එකක් හැදෙනවා. දෙවෙනි සමීකරණය ගුණ කිරීම 40. 40 වෙන දෙකක් 80yx තන 200y සමානයි 4 4 16 6. එකක් විතරේ 4 4 16 1 17 17 600. මේක කරනවා සමීකරණ අංක 3. පළවෙනි සමීකරණය සහ තුන්වෙනි සමීකරණය අඩු කරගන්න. එක අඩු කිරීම 3. 500x ධන 200y ඍණ 80x ඍණ 200y සමානයි 26,000. අඩු කිරීම 17,600. ධන 200y ඍණ 200y කැපලයන් 580ක් ගියාට පස්සේ 420x සමානයි බිඳුවෙන් 6ක් අඩු කරන්න බෑ. 10ෙන් 6ක් ගියාට පස්සේ 4යි. මෙතන ඉතුරු වෙන්නේ 5යි. 5ෙන් 7ක් බෑ. 15ෙන් 7ක් ගියාට පස්සේ 8යි. 8,400යි. දැන් දෙපැත්තම 420ෙන් බෙද 420 කැපෙනවා. බිඳුවට බිඳුව කැපෙනවා. 42 42 වේ. 1 84 2 මේ බිඳුව එහෙමමයි. x = 20. x = 20 අපේ දෙවෙනි සමීකරණයට ආදේශ කරමු. x = 20 දෙවෙනි සමීකරණයට ආදේශ කරාට පස්සේ අපිට ලැබෙනවා දෙවාරයක් x සඳහා 20 එකතු කිරීම 5y සමානයි 440. 40 ධන 5y සමානයි 440. ධන 40 හැපැත්තට ගන්න ඍණ 40ක් වෙනවා.
හාරසය හතලිය ඍණ හතලිය පහයි වයි සමානයි හාරසය හතලියන් හතලියක් ගියාට පස්සේ හාරසය දෙපැත්තම බෙදන්න පහෙන් වයි සඳහා මට උත්තරයක් ලැබෙනවා වයි සමානයි 80යි කියලා එහෙනම් මේ පාසල සිටින ගුරුවරුන් සංඛ්‍යාව 20යි ළමින් සංඛ්‍යාව 80යි කුමන හෝ ගැටලුවක් තිබෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න